රසාතීරේ රෝහල කාශ්‍රිතව වාර්තාවෝ ප්‍රහාරයෙන් පසු බැදපෙරදිග කලාපයේ රාජ්‍යයන් රැසක් තුල ගැටුම්කාරී තත්ත්වයන් වර්ධනය වෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසනවා. ජෝර්දානය, ලෙබනනය, ඉරාකය, ඉරානය, සිරියාව, ටියුනීසියාව, තුර්කිය සහ බටහිර අප්‍රිකානු කලාපයන් තුල මෙම උණුසුම් තත්ත්වය වර්ධනය වෙමින් ඇති බවයි ප්‍රකාශ කළේ. ගාසා තීරය තුල වර්ධනය වන විනාශය නවතා දැමීම සඳහා ඊශ්‍රායලයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ආරම්භ කරන ලෙස වෙහෙදී අරාබි රාජ්‍යන්ට බලපෑම් කරමින් පවතින බව හෙළි කර තිබෙනවා. වෙහෙදී තුර්කිය, ලෙබනනය, සිරියාව, ඉරාකය ඇතුළු රාජ්‍යයන් තුල අමරිකානු තානාපති කාර්යාල වෙත පහර දීමට තැත් කිරීමේ සිදුවීම් මේ වන විට වාර්තා වෙමින් ඇති බවයි ප්‍රකාශ කළේ. මේ සමග තුර්කිය රැඳී සිටින සියලු ඊශ්‍රායල වැසියන් වෙත වහාම රටින් ඉවත්ව යාම සඳහා උපදෙස් නිකුත් කර තිබෙනවා. ගාසා තීරයේ රෝහල කාශ්‍රිතව වාර්තා වූ ප්‍රහාරය සමග බටහිර පාර්ශවයන් කිහිපයක්ද ප්‍රහාරය හෙළා දකින ලද අතර මේ සම්බන්ධයෙන් ස්වාධීන වටමේ පරීක්ෂණ සිදු කළ යුතු බව දැනුම් දී තිබෙනවා. ජර්මන් චාන්සල ඕලාප් ෂෝල් අද ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් සිදු කරන ස්වාධීන පරීක්ෂණයක් සඳහා ජර්මනියේ පූර්ණ සහය ලබා දෙන බවයි. රුසියානු විදේශ අමාත්‍යාංශ නිවේදනයක් මගින් ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරයට ඊශ්‍රායලය සම්බන්ධ නොවන බවට සිදු කරන ප්‍රකාශ පිළිබඳ රුසියාව සාක්ෂි අපේක්ෂා කරනු ලබන බවයි. සිද්ධියට සම්බන්ධ චන්ද්‍රිකා ඡායාරූප මුදා හැරීම මගින් මෙහි සැබෑ තත්වය හඳුනාගත හැකිව පවතින බවයි ප්‍රකාශ කළේ. මේ අතර ඊශ්‍රායල් හමුදාව මාධ්‍ය හමුවක් ඇඳවමින් කියා සිටියේ මෙම ප්‍රහාරය ඊශ්‍රායල් හමුදා විසින් සිදු නොකළ බව සාධක සහිතව තහවුරු කිරීමට කටයුතු කරන බවයි. මෙය ඊශ්‍රායල් හමුදා සිදු කළ ගුවන් ප්‍රහාරයක් නම් භූමියේ විශාල ආවාටයක් නිර්මාණය විය යුතු අතර රෝහල් ගොඩනැගිලි සම්පූර්ණයෙන් විනාශ විය යුතු බවයි පවසා තිබුණේ. මෙහිදී රෝහලට කිසිදු හානියක් සිදුව නොමැති අතර රෝහල් භූමියේ රතගාල තුල පමණක් මෙම පිපිරීම සිදුව ඇතැයිද පවසා තිබෙනවා. මේ සමග ඊශ්‍රායලයේ බුද්ධාංශය විසින් ග්‍රහණය කරගනු ලැබූ හමාස් සංවිධානයේ පණිවිඩ කිහිපයක් මුදාහැර පැවති අතර මෙහිදී හමාස් සංවිධානය එල්ල කළ රොකට් වෙඩි ප්‍රහාර වැරදීමකින් ගාසා තීරය තුළම පතිත වී පවතින බව හමාස් සංවිධානය විසින්ම පිළිගෙන ඇතැයිද දැනුම් දී තිබෙනවා. මේ සම්බන්ධ ඕනෑම පරීක්ෂණයකට ඊශ්‍රායලය සූදානමින් සිටින අතර මෙය හමාස් සංවිධානය විසින්ම සිදු කරන ලද ප්‍රහාරයක් ලෙස මෙහිදී අවධාරණය කිරීමට කටයුතු කර තිබුණා. මේ අතර අමෙරිකානු ජනපති ජෝ බයිඩන් ඊශ්‍රායලය වෙත ළඟා වී තිබෙනවා. මෙහිදී ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු විසින් අමෙරිකානු ජනපතිවරයා පිළිගනු ලැබූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ඊශ්‍රායලය මේ වන විට යුද්ධයක පැටලී සිටින අතර ඊතා ඉක්මනින් දෙවන අදියර ආරම්භ කිරීමට නියමිතව සිටින බව මෙහිදී ඊශ්‍රායල් අගමැතිවරයා ප්‍රකාශ කළා. මෙහිදී අමෙරිකාව දක්වන නොසැලෙන සහයෝගය අගය කරන අතර ඊශ්‍රායලය මෙම සටන ජය ලබන බවයි අමෙරිකානු ජනපතිවරයා වෙත පවසා තිබුණේ. මේ අතර අමෙරිකානු ජනපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේ ගාසා තීරයේ රෝහල කාශ්‍රිතව සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිය දැඩි අවධානය යොමු කළ බවයි. මේ සම්බන්ධයෙන් දැනට ලැබී පවතින සාධක මත මෙය ඊශ්‍රායල් හමුදාවේ ක්‍රියාවක් ලෙස සැලකිය නොහැකි බවයි සඳහන් කළේ. මෙහිදී අමෙරිකානු ජනපති ඊශ්‍රායලය වෙත ළඟා වීම සමග ටෙල් අවිව් ආසන්න කිසුෆීම් සහ ගාසා සීමා වාසන්න නහල් ඕස් නගර වෙත ගාසා තීරයේ සිට රොකට් වෙඩි ප්‍රහාර වාර්තා වන බවයි නිවේදනය කළේ. අමෙරිකානු ජනපතිගේ විශේෂ ඊශ්‍රායල සංචාරය තුළ ඩොලර් බිලියන 10ක හදිසි යුද ආධාරයක් ඊශ්‍රායලය වෙනුවෙන් ලබා දීමට නියමිතව ඇතැයිද පවසා තිබෙනවා. මේ අතර උතුරු ඊශ්‍රායලයේ ලෙබනනය ආසන්න කලාපය තුළ ගැටුම්කාරී තත්ත්වය අඛණ්ඩව වර්ධනය වන බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා මගින් හෙළි කර තිබෙනවා. මෙහිදී හිස්බුල්ලා සංවිධානය එල්ල කළ මිසයිල් ප්‍රහාර මගින් ඊශ්‍රායල් හමුදා සෙබළුන් දෙදෙනෙකු ඝාතනයට ලක්වීම සමග ඊශ්‍රායල් හමුදා දැඩි ප්‍රතිචාර පළ කරමින් පවතින බවයි ප්‍රකාශ කළේ. මේ සමග ලෙබනන දේශ සීමාවේ හිස්බුල්ලා ඉලක්ක වෙත ඩ්‍රෝන ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාර එල්ල කරනු ලබන බව පවසා තිබෙනවා. මෙම කලාපය තුළ වර්ධනය වන අඛණ්ඩ ගැටුම් සමග දව යුද පෙරමුණක් නිර්මාණය වීමේ අවදානමද පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මගින් අනතුරු අඟවා තිබුණේ. නිවේදනයක් නිකුත් කරමින් ඊජිප්තු රජය ප්‍රකාශ කළේ මේ දක්වාම රෆා පිවිසුම හරහා ගාසා තීරය වෙත මානුෂීය ආධාර සැපයීමට බාධා මතුව ඇති බවයි. රෆා නගරයේ අභ්‍යන්තරයේ ස්ථාන කිහිපයක් වෙත
ඊශ්‍රායෙල් හමුදා විසින් ගුවන් ප්‍රහාර සිදු කර පැවති අතර මේ සමග කලාපය වෙත ඇතුළු වීම දුෂ්කර සහ අවදානම් බව දැනුම් දී තිබෙනවා. මේ වන විට ගාසා තීරයේ ජලය සහ සෞඛ්‍ය පහසුකම් නිමා වන බැවින් කලාපයේ අවදානම තවදුරටත් උත්සන්න වන බවයි ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් හදිසි එකඟතාවයකට එළඹිය නොහැකි නම් වැද පෙරදිග කලාපය තුළ වර්ධනය වන උණුසුම් තත්වය හානිකර මට්ටමින් පුපුරා යාමේ අවදානමක්ද පවතින බව දැනුම් දී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවකින් ප්‍රකාශ කළේ ගාසා තීරයේ තත්වය පාලනය කළ නොහැකි මට්ටමක් වෙත ළඟා වන බවයි. මේ වන විට ගතවන සෑම මිනිත්තුවක් තුළම ජීවිත අහිමිවීමේ අවදානමක්ද පවතින බව ප්‍රකාශ කළා. මේ අතර ඊශ්‍රායලයේ මාධ්‍ය වාර්තා මගින් අද පස්වරුවේ ප්‍රකාශ කළේ අමෙරිකානු ජනපති ඊශ්‍රායලයෙන් පිටව යාම සමග ගාසා තීරයේ ඊශ්‍රායල් හමුදා ගොඩබිම් ප්‍රහාරය ආරම්භ නො ඇති බවයි. මේ සමග සීමිත මට්ටමින් ගාසා තීරයේ දකුණු කලාපය වෙත මානුෂීය ආධාර සැපයීමට ඉඩ ලබා දෙනු ඇතැයිද හෙළි කර තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.